සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වාරි ඉතිහාසය වෙනස් කළ වයඹ ඇල දෙවන අදියර ඇරඹේ. ඡන්ද සියල්ල කඩිනමින් පවත්වන බවට අගමැතිගෙන් සහතිකයක්. සීමා නිර්ණයට පාර්ලිමේන්තුවම විරුද්ධයි. විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේදී ගාමිණී සෙනරත් අධිචෝදනා. දෙවන නඩුව ගෝඨාභයට. උදයංග මෙරටට ගෙන්වා ගැනීමට ඩුබායි රාජ්‍යයේ නඩුවක්. ඕස්ට්‍රේලියා නව අගමැති ස්කොට් මොරිසන්. සිරිලක වාරිශිෂ්ටාචාරයේ නව ඇරඹුමක් සටහන් කරමින් ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇල දෙවන අදියරේ කටයුතු අද ආරම්භ වුණා. කෘෂිකර්මාන්තයත් ගොවි ආර්ථිකයත් නගා සිටවීමට පුළුල් වැඩ කොටසක් ඉටුවමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියට ගෙන යමින් මෙරට කෘෂි ආර්ථිකයේ නව පිබිදීමක් ඇති කිරීමේ මෙම මහා වාරි සත්කාරයේ සමාරම්භය සටහන් කෙරුණේ පොල්පිතිගම කුමුකුලාව වැව් පරිශ්‍රයේදී. ජලය ගෙන යන උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතුද මෙහිදී ආරම්භ කෙරුණා. කලුකල් විද මෙම උමං මාර්ගය සකස් කරනවා. එල්ලංකා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කුරුණෑකල දිස්ත්‍රික්කයේ පමණක් වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත ජලය සැපයීම වයඹැල ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සිදුවනවා. මහවැලි යෝජනා ක්‍රමය ආරම්භයේ පටන්ම වයඹ ගොවි ජනතාව වෙතින් ලැබුණු ඉල්ලීමක් යථාර්ථයක් බවට පත් කරමිනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ව්‍යාපෘති කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමින් පළමු සමරු සටහන තැබීමද ජනාධිපතිතුමා සිදු කළා. අනතුරුව පොල්පිතිගම මහජන ක්‍රීඩාංගණයේදී ජන හමුව පැවැත්වුණා. එහිදී ගොවි ජනතාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මහපොළව සමගින් පොරබදිමින් රටට බත සපයන ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ මනා අවබෝධයක් තමා තුළ පවතින බවයි. කටුක දිවි පෙවතකට හිමිකම් කියූ වයඹ ජනතාවගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මහවැලි ජලය වයඹට හරවන වයඹල ව්‍යාපෘතිය මගින් හැකිවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මොරගහකන්ද කළුගඟ පණ ගිහින් ඇද ඇද තිබිලා අවුරුදු 5ක් 7-5ක් සල්ලි නොදී තිබිලා බොහොම අමාරුවෙන් සල්ලි ටික ගත්තේ 2012 අවුරුදු 5ක් ගිහිල්ලා. එදා 2007 මුල්ගල් තියලා වැඩ ආරම්භ කරපු දවසේ එතන ඉඳන් මේ වැඩේ කරගෙන යන්න තිබුණා නම් අද වයඹට වතුර දෙන මේ උත්සවය පවත්වන්නේ අද නෙවෙයි මිත්‍රවරුනි දෙමව්පියනි දරුවනේ මීට අවුරුදු 5කට ඉස්සර වෙලා 2012. නියඟෙන් පීඩා විඳින ඔබ සැපවත් ජීවිත ගත කරන අය නොවේ. රටේ ජාතියට බත් දෙන්න ඔබ කැප කරන්නේ මහා විශිෂ්ට සේවයක් ගෞරවයක් මේ රටේ දුක් විඳින ගොවි ජනතාව. මට ඒ අත්දැකීම තියෙනවා ඔබ වගේම මගේ තාත්තත් ඒ දුක් විඳපු ගොවියෙක් නිසා. තමුන්නාන්සල වගේම සියලු සත්වයාගේ ජීවිතවල අනාගතයේ තිබෙන්නේ ජලය මහපොළව සහ පරිසරය ආරක්ෂා කිරීම තුළයි ගහකොළ සුරැකීම තුළයි. මේ සියල්ල රකින්න මැති ඇමතිවරු දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් මේ සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක කෙරුණු මොරගහකන්ද කළුකඟ සංවර්ධන ව්‍යාපෘතියේ අතුරු ඵලයක් ලෙසින් වයඹැල ව්‍යාපෘතියද ක්‍රියාවට නැන්වුණා. වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක කාලයක් පුරා යල මහ දෙකන්නේ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලය සැපයීම මෙමගින් සිදුවනවා. වයඹ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමට ඉන් අපේක්ෂිතයි. පිරිසිදු පානීය ජලය නොමැතිකමින් පැතිර යන වකුගඩු රෝගය මැඩපැවැත්වීමටද ඉන් හැකිවනු ඇති. මහවැලි ජලය අක්කර අඩි 1,05,000ක් පමණ කුරුණෑකල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත මෙමගින් ගෙන යනු ඇති. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 16,000ක්. 2024 වසරේදී එය නිම කිරීමට අපේක්ෂිතයි. ගොවි පවුල් 13,500කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවනවා. ගාමිණී ජයවික්‍රම පෙරේරා, SP නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.
කලක් තිස්සේ තමන් පීඩා විදි ගැටලුවට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් වයඹ ජනතාව රජයට ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. වයඹ ඇලේ දිගෙන් එන වතුරෙන් අතිගරු ජනාධිපතිතුමා කරපු මේ උපකාරයෙන් අපට දෙකන්නේම වැඩ කරගන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමාට අපි ගෞරවයෙන් ස්තුති කරනවා. අපේ ගරු ජනාධිපතිතුමා මේ වගේ වැඩසටහනක් වයඹ පළාතට දියත් කරන එක අපිට ලොකු සතුටක්. ගෝවිතම් පත්තර වල තියා අපිට බීමට වතුර නැහැ. එවැනි තත්වයක අද අතිගරු ජනාධිපතිතුමා අපට ගංවාසී සියලුම දෙනාත් අපි ගොවි ජනපදවල ඉන්න සියලුම ගොවි මහත්තුන්ට සාල සේවයක් උදා වෙනවා කියලා මම බලාපොරොත්තු වෙමි. මම අතිගරු ජනාධිපතිතුමාට මුළු ගොවි පවුල් වෙනුවෙන්ම මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. මේ ගේන ජලාශේ අපේ ප්‍රදේශයටත් ලබා දීමගෙන ගරු ස්තුතිය අතිගරු ජනාධිපතිතුමාට පළමුවෙන්ම පුද කරන්න අපි කැමැති වෙමු සිටින්. චන්ද සියල්ලම කඩිනමින් පැවැත්වීමට කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2018 ඉදිකිරීම් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණා. මෙම උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සියලුම දේශපාලන පක්ෂ එක්වී ඡන්ද කඩිනමින් පැවැත්වීමට ක්‍රමයක් සකස් කළ යුතු බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඉටු කළ මෙහෙය වෙනුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා. That also is going to be a unique occasion because looks as if most parties will not accept the delimitation commissions. අද විශේෂ දවසක්. මොකද දේශපාලන පක්ෂ රැසක් සීමානින්න කමිටු වාර්තාවට ඔවුන්ගේ එකඟත්වය පළ කරන්නේ නැහැ. කෙසේ වෙතත් අප රජයක් වශයෙන් කැප වී සිටිනවා ඡන්ද කඩිනමින් පැවැත්වීමට. කොහොම වුණත් දේශපාලන පක්ෂ සියල්ලම එකතු වෙලා ක්‍රමයක් සොයාගත යුතුයි. ඡන්ද පැවැත්වීමට විධිමත් පද්ධතියක් සකස් කර ගැනීමට නව පද්ධතියක් ගෙන එනවද එහෙමත් නැත්නම් පැරණි ක්‍රමවේදයටම යනවද කියන එක තමයි ගැටලු වෙලා තියෙන්නේ. අපි එය අනිවාර්යෙන්ම විසඳිය යුතුයි. අපි සෑම විටම කැප වෙනවා මේ ඡන්ද සියල්ලම නියමිත වේලාවට පවත්වන්න. I am certainly determined that we should make all effort to have these elections on time. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙන්රත්යන් අය ඇතුළු 4 දෙනෙකුට අධිචෝදනා බාර දුන්නා. විතිකරුවන් අප මත මුදා හැරීමටද කටයුතු කරනවා. මෙම විශේෂ මහාධිකරණයේ පළමු නඩුවයි අද මෙසේ කැඳවනු ලැබුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්න අය ඇතුළු විත්තිකරුවන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු සැකකරුවන්. ලිට්‍රෝ ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. පොදු දේපල පනත, මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා මොවුන්ට අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2014 වසරේ පෙබරවාරි මස 15 සිට 2015 වසරේ ජනවාරි මස 20 අතර කාලය තුළ විත්තිකරුවන් මෙම අපරාධ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා. ඒ අනුව අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු විත්තිකරුවන්ට වෙන්වෙන්ව රුපියල් ලක්ෂයේ බැගින් මුදල් ලැප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණා. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියම කළා. විනිසුරුවරුන් තවදුරටත් නියෝග කළේ විත්තිකරුවන්ගේ ඇගිලි සලකුණු ලබා ගන්නා ලෙසයි. පැමිණිලි පාර්ශ්වයේ ලේඛන සතියක් ඇතුළත විත්ති පාර්ශ්වය වෙත බහර දීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන පරිශීලනය කොට දෙපාර්ශ්වයේ සැලකිරීම සඳහා නඩුව සැප්තැම්බර් 19 වනදා යළි කැදවීමටද නියෝග කෙරුණා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටියේ ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සඳහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5ක් වෙන් කර තිබුණා. ඉන් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජන්සි හොටෙල් ව්‍යාපෘතියට යොදවා රජයේ මුදල් අවභාවිත කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ටාශය පරීක්ෂණයක් සිදු කළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කෙරුණා.
මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා. එහි පළමු නඩුවයි අද මෙසේ විභාගයට ගැනුණේ. සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළා. මේ අතර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ දෙවන නඩුවද අද ගොනු කෙරුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිවයි. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 81.3ක් සාවත්‍ය පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන්ත සිල්වා, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, භද්‍රා උදුලාවති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය මෙහි විත්තිකරුවන් වනවා. පසුගිය රජය සමයේ මෙන් නොව වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ ජනතා අවශ්‍යතා මත බව නීතිඥ රජක කොඩිතුවක්ක මහතා ප්‍රකාශ කරනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගරු ජනාධිපතිතුමා, ජනතාවාදී සංවර්ධනයෙන් තමයි කරන්නේ. එහෙම නැතුව හම්බන්තොට ලයින් අටේ හයිවේ ගහලා වැඩක් නැහැ. ඉතින් සත්තු සෙල්ලම් කරන මහා විශාල ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හදලා වැඩක් නැහැ. අඩු ගානේ එකම රැස්වීමක්වත් තියාගත්තේ නැති මහා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා හදලා වැඩක් නැහැ. ඒ ඔක්කොගෙම තමන්ගේ නම දාගන්න කරලා රට ණය කරා. එවැනි සංවර්ධනයන් වලින් එහාට ගිහිල්ලා ජනතාවාදී සංවර්ධන. තමන්ගේ වකුගඩු වලට අදාළ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වකුගඩු වතුර පෙරන කට්ටලයන් ලබා දීම. මෙතුමා මේ ගොවිකමට කරන මේ කැපකිරීම පිළිබඳ නිසි අගැයීමක් තියෙනවද කියලා. මොරගහ කන්ද කියන්නේ මේ රජවරුන්ගේ කාලේ ඉඳලා හැදුව ඔක්කොම වැව් සමානයි නේ මොරගහ කන්ද වැවට. මේ වගේ ජනතාවාදී සංවර්ධනය කරපු මිනිස්සු නැහැ. සීමා නිර්ණ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. මෙම කමිටු වාර්තාව පිළිබඳ අද පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්ුණා. ඒට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කළේ නැති අතර මන්ත්‍රීවරුන් 139 දෙනෙකු සීමා නිර්ණ කමිටු වාර්තාවට විරුද්ධවයි ඡන්දය ප්‍රකාශ කළේ. තමුන්වහන්සේ අද මේ වාර්තාව ඉදිරිපත් කරලා අද විවාදයට අරගෙන ඡන්ද විමසීම ලක් කරන මොකද මේකේ තියෙන වළංගුතාවය? ඔබතුමා කියන එක ඇත්ත. මාසයකින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර යුතුයි. හැබැයි ඉදිරිපත් කළ නැති හේයින්ම ඒකේ නෛතික වළංගුතාවය අවසි වෙන්නේ නැහැ. අද මේ සාකච්ඡාවට අරගෙන පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වීමකට භාජනය වුණොත් මේ වගන්ති 90 ඔබතුමා කියන්නේ මෙම සීමා නීරණ වාර්තාව නීතිගත වෙනවා කියලා? අද මේ සභාවේ 3-2 අනුමැතිය ලැබුණා නම් මේක නීතිගත ප්‍රමාදුණයි කියලා මේක අවලංගු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කර ගන්න පුළුවන්. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දැන් ඔබතුමාලා අද විවාදයට විරුද්ධද? නෑ, මට කෙලින් උත්තරයක් ඕන. අපි කාටවත් ඕනෑ කරන්නේ ඡන්දය ඉක්මනට තබා ගන්න නම් කරන්න තියෙන එක දෙයයි. මේ අද විවාදයේ අවසානයේ ඡන්දය කෙසේ දෙනු ලැබුවත් ආණ්ඩුවට පුළුවන් ඉදිරිපත් කරන්න යෝජනාවක් මැතිවරණ කොමිෂමට තිබෙන නීතිය අනුව ඡන්දය තියන්නේ කියලා. එම වාර්තාව සැකසීමේදී මම ඉල්ලීමක් කරා කෙටුම් පතක් සියලුම දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරන්න. අවාසනාවට වගේ එම කොමිටුව මගේ අදහසට සම් කඳුනේ නැහැ. ඒ කොමිටුව මට වාර්තාව දුන්න අවස්ථාවේදී මට නෛතික වශයෙන් එම වාර්තාවේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. අද මේ ඡන්දය තියෙන්නේ පරණ ක්‍රමයට යනවාද අලුත් ක්‍රමයට යනවාද නෙවෙයි. අද මේ ඡන්දය තියෙන්නේ මේ වාර්තාවට එකඟ වෙනවද නැද්ද කියන තීන්දුවට ආවට පස්සේ තමයි ඡන්දය දිය යුත්තේ. මමත් මේකට විරුද්ධයි. මේ සීමා නිර්ණ වාර්තාවේ මේ ෆයිසර් මුස්තෆාගේ වාර්තාවක් නෙවෙයි. මේ වාර්තාවේ අභියාචනා ක්‍රියාදාමයට යන්න මේ 3-2 ඡන්දයක් ලැබුණ නැත්නම් අපට අයිතියක් තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවෙන් ඒ අභියාචනා කරලා අවශ්‍ය තීන්දුව తీරන අරන් සංශෝධන කරන්න. චේතනාව පැහැදිලිව පෙන්නුම් කරනවා. පළාත් සභා ඡන්දේ පවත්වන්නේ නැති ක්‍රියාදාමයකට තමයි අපි මේ ගමන් කරමින් ඉන්නේ පසුගිය මාස 12 තිස්සේ. එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියන්න ඕන කියන මතය තමයි ඉන්නේ. තද පාර්ලිමේන්තුවේ කතා කරපු සියලුම මන්ත්‍රීවරුන්ගේ කතා ආගෙන හිටියාම එක මතයක් ඉදිරිපත් වෙනවා. ඒක තමයි මේ ඡන්දේ ඉක්මනට තියන්නේ කොහොමද කියලා. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා අලුත් නීතියට නීති හදන්න ගියොත් මේක තව අවුරුද්දකටවත් කරන්න බෑ. මොකද සීමා නිර්ණය ගැන විශාල ප්‍රශ්න තියෙනවා. ඉක්මනට ඡන්දයක් ඕන නම් මම විශ්වාස කරනවා පරණ ක්‍රමයට. ඒක එක්සත් ජාතික පක්ෂයත් විශ්වාස කරනවා පරණ ක්‍රමයට ගිහිල්ලා ඉක්මනට ඡන්ද තියමු කියලා. පළාත් සභා මැතිවරණ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සභාව එක්ගඳ ඊළඟට ඡන්ද විමසීමක් පවත්වනු ඇත. රයිට්, ඕකේ. මේ දැන් ඡන්ද දෙන්නේ නැහැ. ඒක නවලට කරලා.
පක්ෂව ඡන්ද කිසිවක් ඇත්තේ නැහැ. විරුද්ධව ඡන්ද 139යි. ඔඩර් ප්ලීස්. ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව පළාත් සභාව මැතිවරණ කොට්ටාස සීමා නිල කමිටු වාර්තාව 3/2 ඡන්දෙන් සම්මත නොවූ බව මම මේ අවස්ථාවේ දන්වමි. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඩුබායි රාජ්‍යයේ නඩුවක් පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේදී සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මේ පිළිබඳ ඇතුළු තවත් නඩු කිහිපයක් අධිකරණ විශේෂාංගයෙන්. අදාළ නඩුව පසුගිය 8 වනදා පවරා ඇති බවත් ලබන මස 10 වනදා ඒ විභාගයට ගැනීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුවට උදයංග වීරතුංග මහතා පෙනී සිටීමට නියමිත බව එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර් කරුණාතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නා. උදයංග වීරතුංග මහතාගේ බිරිඳගේ සහෝදරයන් දෙදෙනෙකුගේ නැන්දනීගේ හා බිරිඳගේ සොහොයුරාගේ බැංකු ගිණුම් 19ක් සහ මූල්‍ය ආයතන 46ක ගිණුම් විස්තර වාර්තා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මොවුන්ගේ කොළඹ කොටස්වෙළඳ පොලේ මධ්‍යම දත්ත පද්ධතියේ ගනුදෙනු වලට අදාළ වාර්තා ලබා දෙන ලෙස එහි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාටද නියෝග කෙරුණා. බිරිමිසා සමාගමට විඥානා ගනුදෙනුවට අදාළ මුදල් ලැබුණු පසු සිංගප්පූරුවේ ඇති යුනික්‍රෙඩිට් ගිණුම හරහා යුක්‍රේනය, පැනමාව, ලැට්වියාව, ලිතුවේනියාව යන රටවල ගිණුම්වලට විදේශ මුදල් ප්‍රේෂණය වී ඇති බවත් එම මුදල් උදයංග වීරතුංග මහතාගේ මෙරට බැංකු ගිණුමකට බැරවී ඇති බවටත් විමර්ශනවලදී හෙළිකරගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මාස 26 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. සීසෙන් නාලිකාවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වූ නඩුවේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටින වෙස්ටර්න් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂවරයා වන ඉසිරි ධර්මප්‍රිය දිසානායක අත්තරංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට නියෝග කළා. මෙම නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නඩු වාර දෙකකදී සාක්ෂිකරු පෙනී නොසිටීම ඊට හේතුවයි. CSN නාලිකාවේ මුදල් අවභාවිත කරමින් මුදල් විශුද්ධකරණ පනතට අනුව වරදක් කර ඇති බවට යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබෙනවා. MBSL රක්ෂණ සමාගමේ රුපියල් මිලියන 42කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ. MBSL රක්ෂණ සමාගමට රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 42ක ණය මුදලක් ලබාගෙන එම මුදල් තම ව්‍යාපාරවල යොදවා වංචා කිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය, විශ්වාසයේ කඩකිරීම හා ආධාර අනුබල දීම ආදී චෝදනාවලට අදාළව අපමත සිටින එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සිඩ්නි ලෝරන්ස් ගජනායක හා හිටපු ගණක අධිකාරිවරයෙකු වන මහේෂාන්ද අල්විස් යන අයට එරෙහිවයි මෙම නඩුව පවරා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා යළි කැඳවීමට නියමිතයි. බහරගම නගර සභාව සඳහා මෝටර් සයිකලේ ලකුණින් තරග කළ ස්වාධීන කණ්ඩායමේ සමාජිකයන් නාගරික මන්ත්‍රීවරුන් ලෙසට කටයුතු කිරීමට සුදුසු නැති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කළ මැතිවරණ පෙත්සම විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණයේ අද නියෝග කළා. අදාළ පෙත්සම මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද කැඳවුවා. බහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂෙන් තරග කළ අපේක්ෂකයන් 21 දෙනෙකුයි පෙත්සම කොණු කළේ. බහරගම නගර සභාවට තේරීපත් වූ සභිකයන් බහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවත් එය පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම් කරුවන් පවසා සිටියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් අදත් ප්‍රශ්න කෙරුණා. ශ්‍රී ලංකන් න්‍යායලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමට අනුබද්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනුයි මෙම ප්‍රකාශ ලබා ගත්තේ. අදාළ ආයතනවල සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසම නිකුත් කළ නොතීසියකට අනුව නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටියා.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරාම දෙබරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තිස්සමහරාම දෙබරවැව ගැමුණුපුර ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩසටහන යටතේ මෙය සිදු කෙරුණේ. දහම් පාසලේ පුස්තකාල ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බෞද්ධකම දේශපාලන ආයුධයක් ඉනිමගක් පාපන්දුවක් බවට පරිවර්තනය කරලා තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන්ගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කිරීම නෙවෙයි අපි ඉටු කළ යුතු ආගමික වගකීම. අපි කළ යුත්තේ බුද්ධහතුන්ට ලබා දිය හැකි උපරිම ශක්තිය ලබා දිය ප්‍රායෝගික ගස්යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දහම් පාසල් ශාලා ටික ඉදිකරලා දී පිළිවෙන් ශක්තිමත් කර හැම විහාරස්ථානයකම තිබෙන අඩුපාඩු කටික ප්‍රායෝගික වැඩසටහනක් තුළින් ඒ අඩුපාඩු ඉවත් කරලීමයි මම විශ්වාස කරන ආකාරයට බෞද්ධකම. රෝගීන් රැසකගේ ජීවිත අවදානමෙන් මුදාගත් සුවසැරිය ගිලන් රථ සේවාව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. එහි දෙවන අදිරේ තවත් වැඩසටහනක් අද ඌව පළාතෙන් ආරම්භ කරනවා. බස්නාහිර පළාතෙන් දකුණු පළාතට, දකුණු පළාතෙන් උතුරු පළාතට, උතුරු පළාතෙන් ඌව පළාතට 19:90 ගිලන් රථ සේවය මේ වෙලාවේදී ඇවිල්ලා තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ ආපු ගමන් මඟ තුළ අපි යම්කිසි ජයග්‍රහණයක් දියුණුවක් අත්පත් කරගත්තා නම් මේ 19:90 සුවසැරිය ගිලන් රථ සේවයත් ඒ ස්ථානයේ ඒ දියුණුවේ සුවිශේෂී ස්ථානයක් බව අපි මේ වෙලාවේදී මතක් කරන්න කැමැති. සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවන අදියර පසුගියදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා. එහි තවත් වැඩසටහනක් ලෙසයි ඌව පළාත් වැඩසටහන ආරම්භ වුණේ. මෙහි සමාරම්භක උත්සවය හාලියැල මහජන ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා. ඒ අමාත්‍ය හරින් ප්‍රනන්දු සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එතකොට මේක අපි පටන් ගත්තේ ඉන්දියානු රජයේ ඩොලර් 22කමාරක තිලිනයකින්. නමුත් දැන් ඉස්සරහට හැමදාටම මේක පවතින්නේ සම්පූර්ණයෙන්ම රජය විසින් මුදල් වියදම් කරලා කරගෙන යන සේවාවක් හැටිය. කාර්ය මණ්ඩලයේ අපි පළවෙනි අදියරේදී 550ක් විතර හිටියා. දෙවැනි අදියරේදී අපි ඒක 2000 දක්වා වැඩි කරනවා. මේක ශ්‍රී ලංකා UNP පෝට්ටු එහෙම JVP හැඹේ දැනේ මේක ලංකාවේ මිනිසුන්ගේ ලැබිච්ච තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ගේ දරුවා තමාව බේරගන්න පුළුවන් රටට ආපහු දායාදයක් මහා විශාල සම්පතක් මගේ පළාතට අපේ පළාතට අපි විශ්වාස කරනවා අපි නම් මේකට ගරු කරනවා. මේක මම විපක්ෂයේ හිටියනම් ඒක මොන ආණ්ඩුවකින් කරත් මම ඒකට ගරු කරනවා. ඉන්දියා සහකාර මහකොමසාරිස් දිරේන්ද්‍ර සිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙහි මීළඟ වැඩසටහන අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි. ගම්පොළ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඒ පිළිබඳ ඇතුළු තවත් ප්‍රවෘත්ති කිහිපයක තොරතුරු කෙටියෙන්. නාවලපිටිය ගම්පොළ මාර්ගයේ ගොන්දෙන්නාව ප්‍රදේශයේදී අනතුර සිදු වුණේ අධික වේගෙන් ධාවනය කළ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. තුවාලකරුවන් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. වත්තල වැලිසර ප්‍රදේශයේදී පුද්ගලින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යෝජිත භූමියකට වත්තල ප්‍රාදේශීය සභාව කසල දැමීම හේතුවෙනුයි. ප්‍රාදේශීය සභාව පාලනය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේයි. උද්ඝෝෂණයේ නිරත වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ කසල දැමීම නතර කර ක්‍රීඩාංගණය ඉදිකර දෙන ලෙසයි. ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් අද දිවුරුම් දුන්නා. ඒ ඔස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර පීටර් කොස්ග්‍රෝව් ඉදිරියේදී. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වූ අභියෝගයෙන් පරාජයට පත් වූ බැවින් ඔහුට එරට අග්‍රාමාත්‍ය දුරය අහිමි වී තිබෙනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍ය දුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භණ්ඩාගාරික ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන්ටයි. ඔහු ඔස්ට්‍රේලියාවේ 30 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි අද දිවුරුම් දුන්නේ. තමාට පැවති සහයෝගයේ අහිමිවීම නිසා අග්‍රාමාත්‍ය ටර්න්බුල් නායකත්වය සඳහා ඡන්දයක් ප්‍රකාශයට පත් කළා.
චන්ද 45ට 40ක් ලෙසයි ඔහු පරාජයට පත් වුණේ. පක්ෂය තුල ඇති වූ අර්බුද හේතුවෙන් අගමැති දුරය අහිමි වූ හතරවන අග්‍රාමාත්‍යවරයා මොහුයි. ඒ අනුව නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත් වුණා. 18 වන ආසියා ක්‍රීඩා උළෙලේ මේ වන විට ආධිපත්‍ය පැතිරවීමට චීනය සමත් වී සිටිනවා. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන තරගාවලිය පිළිබඳ අදත් තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන. ඊයේ සන්ධ්‍යාවේ පැවති තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූලික වටේ ජයග්‍රහණයන් කිහිපයක් මෙන්ම පරාජයන් කිහිපයකට මුහුණ දෙන්නටද සිදු වුණා. ඊයේ පැවති තරගවලදී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම වියට්නාමයට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගත්තා. ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්කොෂ් තරඟ සඳහා සහභාගී වුණත් ඔවුන්ටද ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. බැඩ්මින්ටන් ක්‍රීඩිකා කවිඳි ඉෂාදි ඊයේ පැවති කේවල තරගයකින් ජය ගත්තා. ඒ අනුව ඇයට අවසන් 16 දෙනාගේ වටේට පිවිසීමේ අවස්ථාව හිමි වුණා. ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඊයේ තායිලන්තය සමග තරඟ වැදුණු අතර ඔවුන් පරාජය වුණේ ලකුණු 14-3ක් ලෙස. ප්‍රතිවිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය සමගින් එක්වන්න. අපි යලි තමමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk රටේ සංවර්ධනය ලයිට් කණුවක් කණුවක් ගානේ පාරක් තොටක් ගානේ ගහපු කටවුට් වලින් මැලීමට ජනතාව හුරු කළ ප්‍රෝඩාකාරී යුගයක් මේ රටේ තිබිනි. කොමිස් ගැසීම හා දේශපාලන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සැලසුම් වූ රාජපක්ෂ යුගයේ මේ ඊනියා සංවර්ධන මල්වෙඩි වලින් රටේ ජනතාවගේ දෑස් නිලංකාර කර තිබිනි. රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබුණේ නැත. සංවර්ධනය කියන්නේ මොකක්දැයි දැන් ඇත්ත ඇතිසැටියෙන්ම ජනතාවට දැනගැනීමට ලැබී තිබේ. පරම්පරා ගණනාවකට ගෙවා ගන්න බැරිව තිබූ විශාල ණයගුලෙන් රට ගැලවෙමින් තිබේ. අද රටේ රාජ්‍ය ආදායම රාජ්‍ය වියදම ඉක්මවා ලැබෙමින් තිබේ. වසර 63කට පසුව පසුගිය වසරේදී රුපියල් බිලියන 22ක අතිරික්තයක් රාජ්‍ය ආදායමට එකතු කර ගැනීමට හැකිවීම දැන් රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගෙන බවට දුන් සහතිකයකි. වසර 3ක කාලයකදී අසීරු ඉලක්කයන් සපුරාගෙන සැබෑ සංවර්ධන යුගයකට පියවර තබන්නට හැකිවීම රටම ලැබූ ජයග්‍රහණයකි. 2018 වසර යනු කඩයිම් රැසක් අභිභවමින් සිටින වසරකි. ගම්පෙරළිය, ග්‍රාම ශක්ති, ගම්මුදාව, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මෙන්ම වාරි ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලද රටේ ඇත්ත සංවර්ධනයේ දැවැන්ත පියවරයන්ය. මෙරට ඉතිහාසයේ වැඩිම අපනයන ආදායමක් වාර්තා කළේ ගිය වසරේදීය. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමකි. දැන් විදේශ විනිමය රට තුළට ගලායීමේ ප්‍රතිලාභය මෙරට ජනතාවට හිමි වෙමින් තිබේ. ලොව පුරා ආයෝජකයන් දැන් රටට පැමිණෙන්නට පටන්ගෙන තිබේ. එසේම පසුගිය වසරේදී මෙරටට ඩොලර් බිලියන 1.5ක විදේශ ආයෝජන ලැබීමද මෙතෙක් වසරකදී ලැබුණු වැඩිම විදේශ ආයෝජන ප්‍රමාණයයි. ඒ විදේශ ආයෝජනයන්ගේ ප්‍රතිලාභ අනාගත ලංකාවට හිමිවනු ඇත. රජයේ අනවශ්‍ය වියදම් නාස්තිය දූෂණය වළක්වා ගැනීමට සෑම පියවරක්ම ගෙන තිබේ. ඒ වෙනුවෙන් නව අනපනත් ගෙනවිත් ඇත. ජාවාරම් කාර ආර්ථිකයකට මග සකසා තිබූ නීතියේ සිදුරු වසාදමමින් මූල්‍ය විනය දැඩි ලෙස ආරක්ෂා කිරීමට පියවරගෙන තිබේ. නව ව්‍යවසායකයන් බිහිකරන ආර්ථිකයක් මෙන්ම ඊට සරිලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණද සිදු කර තිබේ. අද දූදරු පරපුර ඒවායේ නිසක ප්‍රතිඵල හෙට දවසේදී භුක්ති විඳිනු ඇත. රැකී රක්ෂා සඳහා විශාල ගැටලුවක්ව පැවති නිසි වෘත්තීය පුහුණුව නව ඩිජිටල් තාක්ෂණික දැනුම වෙනුවෙන් පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ඇති කරමින් තිබේ. මේ ඇත්ත සංවර්ධනය දරා ගැනීමට නොහැකිව සිටින ප්‍රෝඩාකාරී පොහොට්ටු කල්ලිය පට්ටපල් බොරු පතුරුවමින් රට ආයෙත් ව්‍යාකූල කිරීමට ගන්නා උත්සාහය ලැජ්ජා සහගතය. රාජපක්ෂලාගේ මජර පාලන යුගයේදී රට මුළුමනින්ම විනාශ කළ හැටි මේ රටේ ජනතාවට අමතක කළ නොහැක. මන්ද එදා එක පවුලකට හිමිව තිබූ සංවර්ධනයේ ප්‍රතිලාභ අද සියලු ජනකොටස් එකසේ භුක්ති විඳිමින් සිටින නිසාය. දැනට මේ ඇති සෙස්ස පස්සට.